ආයුබෝවන් කියලා පිළිගන්නවා අම්මයි බබයි මොබයිල් ඇප් එක හරහා හරි නැත්නම් SL Medtube YouTube channel එක හරහා සම්බන්ධ වෙන ඕගොල්ලන්ව අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ගර්භණී සමයේ 21 වෙනි සතිය පිළිබඳව. අපිත් එක්ක දිගටම එකතුලා ඉන්න මේ SL Medtube දැන් ඔයගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ ගර්භණී සමයේ 21 වෙනි සතියට. මේ මොහොත වෙද්දී ඔයගොල්ලෝන්ගේ කලලයේ ප්‍රමාණය ඔයගොල්ලෝන්ගේ කලල බන්ධයේ ප්‍රමාණයටම සමානයි. කියන්නේ ඔයගොල්ලෝන්ගේ ප්ලැසෙන්ටා එකේ ප්‍රමාණයටම සමාන ප්‍රමාණයක් වෙනවා මේ මොහොත වෙද්දී ඔයගොල්ලෝන්ගේ දරුවාගේ ප්‍රමාණය. ඒ වගේම ඔයගොල්ලෝන්ගේ කලලයේ ප්‍රමාණය විශාල කෙසෙල් ගෙඩියක් තරම් ප්‍රමාණයක් වෙනවා. ඒ කියන්නේ නේත්‍රප්පලන් ගෙඩියක් වගේ ප්‍රමාණයක් වෙනවා. මේ මොහොත වෙද්දී දිග ගත්තොත් සෙන්ටිමීටර් 27ක් වගේ ප්‍රමාණයක් දිග වෙනවා. ඒ වගේම බර ගත්තොත් ග්‍රෑම් 310ක් ඒ වගේම 350ක් අතර ප්‍රමාණයක් බර වෙනවා. මේ මොහොතේදී ඒ කියන්නේ ගර්භණී සමයේ 21 වෙනි සතියේදී දරුවාට ඉක්වැටීම ආරම්භ වෙනවා. මේ ඉක්වැටීම සමග සිදුවන චලනය මවට දැනෙන්න පටන් ගන්නවා. මේක දරුවා ප්‍රමාණය විශාල වුණත් සමග මවට හොඳින් දැනෙන්න පටන් ගන්නවා. මේ දිනකට වැටෙන ඉක් ප්‍රමාණය ඒ වගේම ඒ වගේ කාල ප්‍රමාණය එක එක් දරුවානුව වෙනස් වෙන පුළුවන්. සමහර දරුවන්ට දවසට 1-2 3ක් වැඩෙන්න පුළුවන්. සමහර දරුවන්ට එක දිගට ඉක් වැඩෙන්න පුළුවන්. මේක එක එක් දරුවානුව වෙනස් වෙන පුළුවන්. මේ මොහොතේදී දරුවාගේ දිවේ තියෙන රස ප්‍රතිග්‍රාහක ගන්ධය නැත්නම් රස අංකුර හොඳින් වර්ධනලා තියෙනවා. ඒ කියන්නේ දරුවාට රස හොඳින් ග්‍රහණය කරගැනීමේ හැකියාවක් තියෙනවා මේ මොහොතේදී. කියන්නේ ගර්භණී සමයේ 21 වෙනි සතියේදී දරුවාට හොඳ රස සංවේදනයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝන්ගේ දරුවා මේ ඇම්නියොටික් ෆ්ලූයිඩ් එක පානය කිරීමක් සිදු කරනවා. ඒ වගේම ඒවා මුත්‍රා මගින් බැහැර කිරීමක් සිදු කරනවා. මේ විදිහට මේ ඇම්නියොටික් ෆ්ලූයිඩ් එකේ යම් කිසි රසයක් දැනෙන්න පටන් ගන්නවා මේ ගර්භණී සමයේ 21 වෙනි සතියට ආසන්න කාලෙ වෙද්දී. ඒ වගේම මේ මොහොතේදී දරුවා ගිලීමේ ක්‍රියාවලිය හොඳින් සිදු කරනවා. ඒ වගේම දරුවාගේ ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඒ වගේම මේ මොහොතේදී දරුවා මේ ගර්භාෂික තරල එහෙම නැත්නම් මේ ඇම්නියොටික් ෆ්ලූයිඩ් එක හරහා එහෙට මෙහෙට චලනය වෙන පටන් ගන්නවා. එහෙට මෙහෙට පයින් ගහලා ඒ වගේම අතින් පහර දීලා එයා එහෙට මෙහෙට චලනය වෙන පටන් ගන්නවා. හරියට මේ ගර්භාෂය තුළ මේ ඔයගොල්ලෝගේ දරුවා සෙල්ලම් කරනවා වගේ. මේ විදිහට ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් වැඩ ගන්නවා කියලා කියන්නේ දරුවාගේ කුඩාන්ත්‍රයේ ඒ වගේම මහාන්ත්‍රයේ තියෙන මේ අන්ත්‍රවල සිදුවන සංකෝචන චලන. මේවා හඳුන්වන්නේ අපි ක්‍රමාකුංචන චලන විදිහට. මේ ක්‍රමාකුංචන චලන හොඳින් සිදුවෙන්න පටන් ගන්නවා මේ ගර්භණී සමයේ 21 වෙනි සතියට ආසන්න කාලෙ වෙද්දී. ඒ වගේම මේ මොහොතේදී දරුවාගේ අස්ථි මැද වූ අස්ථි කුහරයේ රතු ඇට මිදිලි නැත්නම් මේ බෝන් මැරෝ එක හොඳින් වර්ධනය වෙන පටන් ගන්නවා. මෙමගින් තමයි අනාගතයේදී අපේ ශරීරයේ උණු රුධිර සෛල සියල්ලක්ම පහේ නිර්මාණය කිරීම සිදු කරන්නේ මේ මොහොතේදී දරුවාට හොඳින් වර්ධනය වෙන රුධිර සංසරණ පද්ධතියක් තියෙනවා. මේ කාලෙ වෙද්දී දරුවාවත් ඒ වගේම ප්ලැසෙන්ට් එකත් සම්බන්ධ කරන මේ අම්බිලයිකල් කෝඩ් එක ඊටමත් ශක්තිමත් ඒ වගේම ඝනකම වර්ධනය වෙන පටන් ගන්නවා. ඒකට හේතුව තමයි දරුවාට අවශ්‍ය කරන පෝෂක කොටස් වඩාත් කාර්යක්ෂම දරුවාට ගමන් කරවන්නත් ඒ වගේම මේ ශක්තිමත් භාවය මගින් මේ ගැලවී යාම ඒ වගේම කැඩී යාම අවදානම අඩු කරන්න තමයි මේ විදිහට අම්බිලයිකල් කෝඩ් එක වඩා ශක්තිමත් වීම ඒ වගේම ඝනකම් වීම සිදුවන්නේ. ඒ වගේම මේ මොහොතේදී දරුවාගේ ඇහි පිහාටවල ඒ වගේම ඇහි බැමවල වර්ධනය වීම ආරම්භ වෙනවා. අපි කලින් වීඩියෝ කතා කරා වගේම තවදුරටත් දරුවාගේ සමට යටින් මේ වයිට් ෆැට් ඒ වගේම බ්‍රවුන් ෆැට් තැම්පත් වීම සිදු වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝන්ගේ දරුවා ගැහණු දරුවෙක් නම් ඇගේ යෝනි මාර්ගයේ වර්ධනය වීම ආරම්භ වෙනවා මේ ගර්භණී සමයේ 21 වෙනි සතියට ආසන්න කාලෙ වෙද්දී. ඒ වගේම ඔයගොල්ලෝන්ගේ දරුවා කුස තුළ යම්කිසි කාලයක් නිදා ගැනීම සිදු කරනවා. ආසන්න වශයෙන් විනාඩි 50ක් ඒ වගේම විනාඩි 60ක් වගේ කාලයක් මේ දරුවා නිදා ගැනීම සිදු කරන්න පුළුවන්. ඔයගොල්ලෝන්ගේ දරුවා ගර්භාෂය තුළ නිදා ගැනීම ඒ වගේම අවදීම සිදු වෙනවා. මේක සිදු වෙන්නේ නිශ්චිත කාල පරාසය තුළ. මේ කාල පරාසය එක එක් දරුවාට අනුව වෙනස් වෙන්න පුළුවන්. ඇතැම් විට මේ දරුවා නිදාගන්නේ දවල් කාලේ නම් ගොඩක් වෙලාවට එයා ඉපදුනට පස්සේ නිදාගන්නේ දවල් කාලේ. ඇතැම් දරුවෝ ඉන්නවා ඒගොල්ලෝ නිදාගන්නේ රාත්‍රී කාලේ. ඔයගොල්ලෝ හම්බ වුණාට පස්සේ දවල් කාලේ පොඩි ප්‍රමාණයක් නිදා ගන්නවා. රාත්‍රී කාලේ තමයි වැඩි ප්‍රමාණයක් ඒගොල්ලෝ නිදාගන්නේ. මේක එක එක් දරුවා අනුව වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ චූටු දරුව ඉපදුනට පස්සේ වැඩිපුරම කරන්න නිදාගන්න එකනේ. ඒක ඒගොල්ලොන්ගේ ශරීරයේ වර්ධනයට ඉතාමත් අවශ්‍ය වෙන දෙයක් තමයි ඒගොල්ලොන්ගේ නිින්ද. ඒගොල්ලොන්ගේ නිින්ද ඒ වගේම ඒගොල්ලොන්ගේ දේහ බර වැඩිම ඊට සමානුපාතිකව සිදු වෙනවා. මේ කාලෙ වෙද්දී ඇතැම් මවරුන්ට ට්වින් බේබීස් ලෙම නැත්තම් දරුවෝ දෙන්නේ ඒ වගේම තුන් දෙනෙක් වගේ ප්‍රමාණයක් ඉන්න පුළුවන්. මේ අවස්ථාවේදී ඔයගොල්ලෝ කලින් ප්‍රසූතියක් සිදු කරලා තියෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට කලින් අත්දැකීමක් තියෙනවා නම් වෙනදාට වඩා ඉක්මනට වැඩි පහරවල් ප්‍රමාණයක් දැනෙනවා නම් එහෙම නැත්නම් ගර්භාෂය තුළ වැඩි කලකෝලහලයක් එහෙම නැත්නම් වැඩිපුර දඟලන ස්වරූපයක් දැනෙනවා නම් මට කලින් ප්‍රෙග්නන්සි ගැන මෙච්චර චලනය වෙනව දැනුනේ නැහැ. හැබැයි මේකේ වෙනදාට වඩා ගොඩක් දැනෙනවා කියලා ඔයගොල්ලන්ට දැනෙන ගත්තොත් ගොඩක් වෙලාවට දැන ට්වින් බේබිස් එහෙම නැත්නම් දරුවෝ දෙන්නේ එහෙම නැත්නම් ට්‍රිප්ලට් එක දරුවෝ තුන් දෙනෙක් ඔයගොල්ලන්ගේ ගර්භාෂය තුළ ඉන්නවෙන්න පුළුවන්. මේ තත්ත්වය ඔයගොල්ලන්ට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කරලා අඳුනගන්න පුළුවන්.
අපි මේ වෙනකන් ගර්භණී සමයේ 21 වෙනි සතියට අදාළව දරුවාගේ ශරීර සිරුරිනස්කම් පිළිබඳව කතා කරා. අපි ඊළඟ කතා කරන්නේ නේ ගර්භණී සමයේ 21 වෙනි සතියෙදී මවගේ ශරීර සිරුරිනස්කම් පිළිබඳව කතා කරන්නේ. අංක 1 මේ මොහොතෙදී මවගේ ශරීරය පුරා ස්ට්‍රෙච් මාක්ස් එහෙම නැත්නම් ඇදුම් ලකුණු දැක් ගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම උදර ප්‍රදේශයේ, ඒ වගේම කලව ප්‍රදේශයේ, ඒ වගේම පපු ප්‍රදේශයේ මේ විදිහට ස්ට්‍රෙච් මාක් දකින්න පුළුවන් වෙනවා. මේ ස්ට්‍රෙච් මාක් එක එක් පාටින් ඔයගොල්ලෝ දකින්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම පැහැපත් සමක් තියෙන අම්මා කෙනෙක් නම් මේ ස්ට්‍රෙච් මාක් ඉතාමත් පහසුවෙන් නිරීක්ෂණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. රතු පාට, රෝස පාට වගේම ගුරු පැහැයට උරු මේ එක එක් අධ්‍යයනවල සම ඇදීමට ලක්වීමෙන් තමයි මේ එක එක් අධ්‍යයනවල ඔයගොල්ලෝන්ගේ සම තියෙන්නේ. අංක 2 මේ ගර්භණී සමයේ මව්වරුන්ට විශේෂයෙන්ම මේ ගර්භණී සමයේ 21 වෙනි සතියේ අසන්න කාලයේදී ඇයට බියක් දැනෙන්න පටන් ගන්නවා. ගොඩක්ම මේ තත්ත්වය ඇති වෙන්නේ ප්‍රයිම මදස්රට. ඒ කියන්නේ ඔයගොල්ලොන්ගේ පළමු දරු ප්‍රසූතියට ඔයගොල්ලෝ හොස්පිටල්ලට යන බලාපොරොත්තු වෙන නම් මේ මව්වරුන්ට තමයි විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ තමන්ට හොස්පිටල්ලේ මොන වගේ අත්දැකීමකට මුහුණ දෙන්න වෙයිද? රෝහල් කාර්ය මණ්ඩලයේ තමන්ට කොහොම සලකයිද? ඒ වගේම ලේබර් රූම් එකේ මොන වගේ එක්ස්පීරියන්ස් එකක් වේද? ඒ වගේම තමන්ට ඒ වේදනාව දරා ගන්න පුළුවන් වේද? මිඩ්වයිෆ් ළමර කොහොම සලකයිද? මේ වගේ ගොඩක් කරුණු මේ අම්මලගේ හිතේ කැකරෙනවා. මේකට විසඳුමක් විදිහට ඔයගොල්ලෝ මේ අත්දැකීමට කලින් මුහුණ දුන්න අම්මලත් එක්ක කතා කරලා ඒගොල්ලෝගේ අත්දැකීම් ෂෙයා කර ගැනීම තුළින් මේ ඔයගොල්ලෝගේ බිය පහව යනවා. එහෙම නැත්නම් මේ බිය අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකට අපේ පැත්තෙන් දෙන සහයෝගයක් විදිහට අපි වෙනම ගෲප් එකක් හදමු. අපේ අම්මලට අපි SL Medio Pregnancy කියලා වෙනම ගෲප් එකක් හදනවා. ඒකේ ලින්ක් එක මම පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒක ක්ලික් කරලා ඔයගොල්ලෝ ජොයින් වෙන්න පුළුවන්. මේකෙදි ඔයගොල්ලෝගේ ගර්භණී සමය පුරාවටම ඔයගොල්ලෝ ලබාගත් අත්දැකීම්, ඒ වගේම ඔයගොල්ලෝගේ ඩිලිවරි එක අත්දැකීම්, ඒ වගේම තවත් අම්මලට වැදගත් දෙයක් කියලා හිතන ඔයගොල්ලෝ හිතන කරුණු ඔයගොල්ලෝ ෂෙයා කරන්න පුළුවන්. ඒ වගේම කමෙන්ට් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඒ වගේ සම්බන්ධ විශේෂ අත්දැකීම් තියෙන ෆොටෝස් ෂෙයා කරන්න පුළුවන්. මේ ඕන දෙයක් තවත් අම්මා කෙනට වැදගත් දෙයක් කියලා හිතන දෙයක් ඔයගොල්ලෝ මේ ගෲප් එකේ ෂෙයා කරන්න පුළුවන්. ඒ නිසා මම අම්මලට ආරාධනා කරනවා මේ පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඒ ගෲප් එකට ජොයින් වෙන්න කියලා. අංක 3 මේ මොහොතේදී බබාගේ චලනය වඩාත් හොඳින් මවට දැනෙන්න පටන් ගන්නවා. අංක 4 මේ මොහොතේදී මවගේ ආහාර රුචිය තවදුරටත් වැඩි වීම සිදු වෙනවා. විශේෂයෙන්ම ඔයගොල්ලන්ගේ ගර්භණී සමයේ පළවෙනි ත්‍රෛමාසිකයේ තිබ්බ ආහාර රුචියේ මදකම සම්පූර්ණයෙන් පහ වෙලා ගිහලා මේ ගර්භණී සමයේ දෙවන ත්‍රෛමාසිකයේදී වඩාත් හොඳ ආහාර රුචියක් ඔයගොල්ලන්ට ඇති වෙන්න පටන් ගන්නවා. අංක 5 ඇතැම් මවරුන්ට මේ බඩ පුරවා දැමීම, ඒ වගේම බඩේ ගෑස් වගේ තත්ත්වයක් ඇතැම් අවස්ථාවල තියෙන පුළුවන්. මේ තත්ත්වය ඔයගොල්ලන්ට අවම කරගැනීමට හැකියාවක් තියෙනවා ඔයගොල්ලෝ නිසියාකාරව ඩයට් ප්ලෑන් එකක්, එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ ආහාර නිසියාකාර කාල පරතරයකින් යුතු ආහාර ලබා ගන්නවා නම්, ඒ වගේම ජලය හොඳට පානය කරනවා නම් මේ තත්ත්වය අවම කරගැනීමේ හැකියාවක් තියෙනවා. අපි මේ වෙනකන් ගර්භණී සමයේ 21 වෙනි සතියට අදාළව දරුවාගේ ශරීර සිරුරිනස්කම්, ඒ වගේම මවගේ ශරීර සිරුරිනස්කම් ගැන කතා කරා. අපි ඊළඟට කතා කරන්නේ මේ ගර්භණී සමයේ 21 වෙනි සතියේදී මව විසින් දැනගත යුතු කරුණු, එහෙම නැත්නම් හෙල්ප් ටිප්ස් පිළිබඳව කතා කරන්නේ. අංක 1 මේ මොහොතේදී මවගේ ශරීරයේ බර වැඩි වීම පිළිබඳව අවධානය යොදින්න ඕනේ. ඒකට හේතුව තමයි මේ දෙවන ත්‍රෛමාසික කාලයේ වෙද්දී ඔයගොල්ලන්ට හොඳ ආහාර රුචියක් තියෙනවා. ඒ සමග ඔයගොල්ලෝ හොඳින් ආහාර ලබා ගන්නවා. විශේෂයෙන්ම ඔයගොල්ලෝගේ BMI දර්ශකයත් එක්ක සසඳලා ඔයගොල්ලෝගේ ප්‍රෙග්නන්සි කාඩ් එකේ තියෙන ඔයගොල්ලෝගේ අපේක්ෂා කරන බර වැඩි වීම වෙනම chart එකේ. ඒ තුළින් ඔයගොල්ලෝ බුකින් විසිට් එකේදී තිබ්බ BMI එකට සාපේක්ෂව ඔයගොල්ලෝ ඒ අදාළ පරාසයේ ගමන් කරනවාද කියලා අවබෝධයක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ඔයගොල්ලන්ගේ BMI එක අඩු අම්මා කෙනෙක් නම් ඔයගොල්ලන්ගේ වැඩි බර වැඩි වීම මේ ගර්භණී කාලේ තුරාටම අපේක්ෂා කරනවා. ඒ වගේම ඔයගොල්ලන්ගේ BMI එක වැඩි අම්මා කෙනෙක් නම් ඔයගොල්ලන්ගේ ඒ තරම් බර වැඩි වීමක් අපේක්ෂා කරන්නේ නැහැ. ඊට වඩා අඩු බර වැඩි වීමක් තමයි අපේක්ෂා කරන්නේ. විශේෂයෙන්ම තමන්ට අදාළ BMI පරාසයේ මේ ගර්භණී කාලයත් එක්කම තමන්ගේ බර වැඩි වීම ගමන් කරනවාද කියලා විශේෂයෙන්ම මේ ගර්භණී අම්මලා අවධානයෙන් ඉන්න ඕනේ. ඒකට හේතුව තමයි මේ ගර්භණී කාලය තුළ අවශ්‍ය බර වැඩි වීම පෙන්눔 කරේ නැත්නම්, ඒ කියන්නේ ඔයගොල්ලෝගේ ගර්භාෂය තුළ ඉන්න කලල, එහෙම නැත්නම් දරුවාගේ නිසියාකාර වර්ධනය පෙන්වන්නේ නැහැ කියන එක. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝගේ බොඩි මාස් ඉන්ඩෙක්ස් එක, එහෙම නැත්නම් BMI දර්ශකය අඩු අම්මා කෙනෙක් නම් මේ ගර්භණී සමය පුරාටම විශාල බර වැඩි වීමක් අපේක්ෂා කරනවා. ඒ වගේම ඔයගොල්ලෝගේ BMI දර්ශකය, එහෙම නැත්නම් බොඩි මාස් ඉන්ඩෙක්ස් එක වැඩි අම්මා කෙනෙක් නම් මේ ගර්භණී කාලය පුරාටම ඉතාමත් අඩු බර වැඩි වීමක් තමයි අපේක්ෂා කරන්නේ. මේකට අදාළ chart එකක් ඔයගොල්ලෝගේ ගර්භණී සටහන් පොතේ මුද්‍රණය කරලා තිනවා. මේ පිළිබඳව වැඩි අවධානයකින් සිටින්න කියලා මතක් කරනවා. ඒකට හේතුව තමයි ඔයගොල්ලෝ මේ එක එක කාලවලදී අවශ්‍ය බර වැඩි වීම ඔයගොල්ලෝගේ අපේක්ෂා කරේ නැත්නම්, ඒ කියන්නේ ඔයගොල්ලෝගේ බර නිසියාකාර වැඩි වෙන්නේ නැහැ කියලා කියන්නේ ඔයගොල්ලෝගේ දරුවාගේ බර නිසියාකාර වැඩි වෙන්නේ නැහැ කියන එක. ඒ නිසා මේ විදිහට දිගින් දිගටම තමන්ට අදාළ BMI දර්ශකයට වඩා අඩුවෙන් බර වැඩි වීමක් පෙන්눔 කරනවා නම් විශේෂයෙන්ම නාරසා ප්‍රසව වෛද්‍යවරයෙක් හම්බෙලා ඒ පිළිබඳ උපදෙස් ලබා ගන්න කියලා මතක් කරනවා.
ඒකට හේතුව මේද වර්ධනය පෙන්වමු නොකරන්නේ IUGR එකක් නිසා වෙන්න පුළුවන්. ඒ කියන්නේ intrauterine growth retardation එකක් තියෙනවා. ඒ කියන්නේ ගර්භාෂයේ තුලදීම දරුවාගේ වර්ධනය බාල වීමක් තියෙනවා නම් මේකත් ඔයගොල්ලොන්ගේ ගර්භාෂයේ පුරාවටම බර අඩු වීමට හේතු වෙන්න පුළුවන්. ඒ පිළිබඳවත් දෙඩි අවධානය සිටින කියලා මතක් කරනවා. අපි මේ වීඩියෝ එකෙන් ගර්භණී සමයේ 21 වෙනි සතියට අදාළව දරුවාගේ ශරීර සිරුනස්කම් එවැගේම මවගේ ශරීර සිරුනස්කම් එවැගේම මේ ගර්භණී සමයේ 21 වෙනි සතියෙදී මව විසින් දැනගත යුතු කරුණු එමන්තම් pregnancy tips වල කතා කරා. ඔයගොල්ලෝ හිතනවා නම් මේ වීඩියෝ තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා මතකයෙන් මේ වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම ලයික් කරන්න තමතක් කරන්න එපා. ඒ වගේම වීඩියෝ ඉවර කරන්න කලින් මතක් කරනවා අපේ SLMT pregnancy කියන group එකට join වෙන්න. ඒ හරහා ඔයගොල්ලෝගේ අදහස් අපේ අනෙකුත් මවුරුන් එක්ක ෂෙයා කරන්න අමතක කරන්න එපා. මම ඒකට අදාළ link එක මේ පල්ලේ description එකේ දාලා තියෙනවා. ඒකෙන් ඔයගොල්ලෝ join වෙන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ තාමත් අපේ channel අලුත් කෙනෙක් නම් තාම අපේ subscribe කරලා නැත්නම් මේ රතුපර subscribe button එක click කරගන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරගත්තම අපි වීඩියෝ එකක් දාපු ගම ඔයාගේ phone එකේ notification එක ගෙනගන්න පුළුවන්. අපි අලුත් වීඩියෝ එකක් හමුමු මේ SLMT YouTube.